अपनी उचित खेलुम गुण तिलक ඒ ඓතිහාසික විජයග්‍රහණයේ කතාව සනිටුවන් කිරීමෙන් අනතුරුව යුද මුක්ත කලාපයේ සහ ඒ අවට රැඳී සිටි අපගේ විරෝධා රණවිරුවන් මේ දවස්වල මොනවද කරන්න කියන කුතුහලය බොහෝ අයට තිබුණා. ඒ නිසාම තමයි ස්වාධීන රූපවාහිනිය අපනිෂ්පාදක කණ්ඩායම යලිත් උතුරට ආවේ. මේ අවිතෝග LTT ත්‍රස්තයන් සතුව පැවති අවිතෝග. එහෙත් මේවා සොයාගත්තේ විජයග්‍රහණයෙන් පසුයි. ලුතිනන් කර්නල් අතුල ආරිරත්නගේ නායකත්වයෙන් ක්‍රියාත්මක 621 වන බලසේනාවේ 17 වන කාලතුවක්කු රෙජිමේන්තුව සහ 5 වන සංඥා බලකායේ විරුවන් කළ සෝදිසි මෙහෙයුම්වලදී මෙම අවිතෝග සොයාගෙන තිබෙන්නේ. අංශක 360ක් වට ප්‍රමාණයට පිපිරුම් බලයක් ලබා දෙන්නට පුළුවන් වර්ගයේ ක්ලේමෝ බෝම්බයකුයි මේ. මේ වටා සිටින අති විශාල පිරිසකට ජීවිත හානි කරන්නට මේ ක්ලේමෝ බෝම්බයට හැකියාවක් පවතිනවා. මෙම ක්ලේමෝ බෝම්බ ත්‍රස්තවාදීන්ගේම නිෂ්පාදන. ක්ලේමෝ බෝම්බ පමණක්ම නොවේ රතිඤ්ඤාවල හැඩයට නිර්මාණය කර තිබූ කුඩා ප්‍රමාණයේ පුපුරන ද්‍රව්‍ය රසක්ද මේ අතර පවතිනවා. ත්‍රස්තවාදීන් සතුව තිබූ තඹ පිත්තල තොගද සොයාගෙනුණු අවි ආයුධ අතර තිබුණා. විවිධ කර්මාන්ත සඳහා ඔවුන් මේවා භාවිත කරන්නට ඇති. බිම් බෝම්බ මරවුගුල් එදා වගේම අදත් රණවිරුවන් ඉවත් කරනවා. ඒ ජනතාවට මේ ප්‍රදේශවල බය නැතුව පය ගහලා ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් තනන්න. LTT ත්‍රස්තවාදීන් සතුව පැවති අධිබලති රොකට්ටුකුයි මේ. මෙම රොකට්ටුවේ අධිබල පුපුරන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 400කට අධික ප්‍රමාණයක් ගබඩා කර තිබෙනවා. මේ වැඩි දුරක් ගමන් කර වීමට වෙඩි බලය ලබා දීමට හැකි චාර්ජස් 7කින්ද සමන්විතයි. මේට ගුවනින් ගමන් කළ හැකි දුර ප්‍රමාණය කතරම්ද යන්න නම් තවමත් නිශ්චිතව කීමට හැකියාවක් නැහැ. එහෙත් එක් කරුණක් මෙමගින් පැහැදිලි වෙනවා. මේසා ප්‍රබල අවිබලයක් පැවති ත්‍රස්ත සංවිධානයක් තමයි අපගේ විරෝධා රණවිරුවන් විජයග්‍රාහී ලෙස පරාජයට පත් කළේ. මෙම ප්‍රදේශ වෙඩි බෙහෙත් බිම් බෝම්බ මරවුගුල් වලින් තොර සුන්දර ප්‍රදේශයක් බවට පත් කිරීමයි මේ දිනවල විරෝධා රණවිරුවන්ගේ උත්සාහය වී තිබෙන්නේ. ඒ තව නොබෝ දිනකින් මේ ප්‍රදේශවල පදිංචියට පැමිණෙන ඒ අපගේම සහෝදර ජනතාව වෙනුවෙන් සුන්දර භූමි ප්‍රදේශයක් උදා කර දීමේ අරමුණ වෙනුවෙන් විමංග විජේතුංග උපාලි සමරකෝන් සමග මම කැලුම් ගුණතිලක උදයාර කට්ටු ප්‍රදේශයේ සිට